ආට් ක්ලාස් YouTube නාලිකාව යටතේ පළවෙනි පාඩම් විදියට දුවල පුතාලට ගෙනත් තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්. ඉතින් මතක් කරන්න ඕන මේ පාඩම් අපොස උසස් පෙළ සිසුන් ඉලක්ක කරගෙන තමයි සකස් කරලා තියෙන්නේ. ඉදිරියේදී සියලුම ශ්‍රේණි සඳහා සිසුන්ට අවශ්‍ය පාඩම් අපගේ YouTube නාලිකාව තුළින් ලබා ගන්න පුළුවන්. හොඳයි, අපි යමු අද පාඩමට. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්. අපේ ලංකාවේ සිතුවම් කලාවේ විකාශනය වීම, එහෙමත් නැත්නම් වර්ධනය වීම අධ්‍යයනය කරද්දී අධ්‍යයනයේ පහසුව සඳහා ඒ වර්ග තුනකට වෙන් කළ තියෙනවා. ඒ තමයි ප්‍රාග් ඓතිහාසික සිතුවම් කලාව, ඓතිහාසික සාම්ප්‍රදායික සිතුවම් කලාව, නූතන සිතුවම් කලාව. දැන් අපි අද කතා කරන්නේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් ගැන. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඓතිහාසික සාම්ප්‍රදායික සිතුවම් කලාව, නූතන සිතුවම් කලාව, ඒ වගේම යුරෝපා ඉන්දීය සිතුවම් කලා පිළිබඳව මේක වගේ තොරතුරු අරන් එනවා. ඒ නිසා දැන්ම අපේ ආර්ට් ක්ලාස් YouTube නාලිකාව subscribe කරලා අමතක නැතුව bell icon එකත් click කරන්න. ඉතින් දුවල පුතාලට මම වීඩියෝ එකක් දැම්ම ගමන්ම දුවල පුතාලට ඒකට බලන්න පුළුවන්. හොඳයි, අපි යමු අද පාඩමට. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්. අපි දන්නවා ලංකාව ශිෂ්ටාචාර වීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු පැරණි මානවයා ඔවුන්ගේ සරල ජීවිතය ගෙවා දැමුවේ විශාල ගල් ගුහාවල. මේ ගල් ගුහා තමයි ආදි මානවයාගේ නිවාස වුණේ. අවුවෙන්, වැස්සෙන්, පින්නෙන් වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්න තමයි මේ ගල් පර්වත, එහෙම නැත්නම් ගල් ගුහා තෝරගත්තේ. ඉතින් මේ ප්‍රාග් ඓතිහාසික මානවයා නොදියුණු සමාජ තලයක දඩයමින් තමයි ජීවත් වුණේ. ඉතින් මෙහෙම කටයුතු කරද්දී මොවුන් නිකන් හිටියේ නෑ, ගල් ගුහාවල සිතුවම් මැන්දා. අපි ඉස්සරහට බලමු මේ සිතුවම් මොනවද කියලා. මේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් පිහිටි ස්ථාන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ආනත ගල් පර්වත, දෙවෙනි එක තමයි පර්වත සිතුවම්. ඒ වගේම මේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් පර්වත චිත්‍ර සෙල් සිතුවම් නමින්ද හඳුන්වනවා. අපි ඉංග්‍රීසි වලින් නම් රොක් ගාඩ් කියලා කියනවා. ශ්‍රී ලංකාවේ දැනට හමු වෙලා තියෙන ප්‍රාග් ඓතිහාසික සිතුවම් වසර 3000කට වඩා ඉපරෙණි නොවන බව මහාචාර්යවරුන් දෙදෙනෙක් පවසලා තියෙනවා. ඒ තමයි මහාචාර්ය ඩී.බී. නන්දදේව හා මහාචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා. දොරවක් කන්ද ගල් ගුහාවේ කරන ලද කැණීමෙන් අනාවරණය වී ඇත්තේ එහි ඇති කුරුටු රූප කිස්තු පූර්ව 6000 40000 අතර කාලයට අයත් වෙනවා කියලා. ඒ අනුව අපේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් සමස්තයක් ලෙස කිස්තු පූර්ව 6000 3000 අතර කාලයට අයත් කියලා පිළිගන්නවා. ඉතින් මේ ප්‍රාග් ඓතිහාසික නිර්මාණ පළමුවරට සොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ තමයි හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වන එච්.සී.පී. බෙල් මහතා. ඉතින් මේ බෙල් මහතා මුලින්ම සොයාගත් සිතුවම් ඇඳපු ස්ථාන තමයි කොනත්තේ ගොඩගල්ගේ අරන් ගොඩගල්ගේ. පසුව එනම් වර්ෂ 1910 දී ජෝන් ස්ටීල් විසින් උතුරුමැද පළාතට අයත් බිල්ලෑව, ආණ්ඩියාගල සහ තන්තිරිමලේ ගුහාවල සිතුවම්ද වර්ෂ 1970 දී පී.එෆ්.ආර්. බ්‍රවුනින් විසින්, දොරවක්කන්ද ගුහාවද වර්ෂ 1950 දී පී.ඊ.පී. දැරණියගල මහතා විසින් කඳුරුපොකුණ ගුහාවෙන්ද සිතුවම් රැස්සා සොයාගත්තා. මෙම සිතුවම් ගල් යුගයේ සරල ජීවන ක්‍රමයකට හුරු වූ බැති ජනතාව විසින් ඇඳි චිත්‍ර බවට ප්‍රකාශ කළේ වීසර් සෙරික්මාන් මහතා විසින්. මේ විදියට ගෙන ගිය පරීක්ෂණවලින් අප රටේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් ඇඳි ස්ථාන 54ක් සොයාගෙන තියෙනවා. මේ අතරේ ප්‍රාග් ඓතිහාසික ගුහා බහුලව දැකිය හැකිවන්නේ උතුරු මැද හා නැගෙනහිර ප්‍රදේශවලින්. අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල බහුල වශයෙන් මෙම ගුහා හඳුනා ගන්න පුළුවන්.
ඊට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලද මෙම සම්ප්‍රදායට අයත් සිතුවම් ව්‍යාප්ත වෙලා තියෙනවා. තන්තිරිමලේ, බෙල්ලෑව, පාණ්ඩියාගල, දිඹුලාගල, කඳුරුපොකුණ, අරංගොඩගල්ගේ, රජගල කන්ද, හුලන්නුගේ, අලුගල්ගේ, බුදුගල්ගේ, කුඩිම්බිගල, ලිහිණියාගල, මඟුල් මහා විහාරය, හම්බෙලි කන්ද, පෙට්ටුම්බගල, තියන්ගල යන ස්ථානවල ප්‍රාකෛතිහාසික සිතුවම් දැක ගන්න පුළුවන්. වස්තු විෂය. වස්තු විෂය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රාකෛතිහාසික නිර්මාණ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ස්වභාවිකවාදී රූප, දෙවෙනි එක තමයි ව්‍යුක්තවාදී රූප. ස්වභාවිකවාදී රූප වර්ගයට මනුෂ්‍ය රූප, අලියා, ගොනා, දිවියා, සිංහයා, කිඹුලා, පත්තෑයා, වඳුරා, තලගොයා ආදී සත්ව රූප හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යුක්තවාදී වඳින ලද රූප වර්ගයට අයත් වන්නේ නිරූපිත දෙය පැහැදිලිව නම් කිරීමට නොහැකි සංකේත ආදිය. මෙවැනි සංකේත යොදා ගන්නා ලද සිතුවම් රැසක් ගුහා සිතුවම් අධ්‍යයනය කිරීමේදී අපට හඳුනා ගන්න පුළුවන්. එකල මිනිසා මෙම සියලු සංකේත සඳහා යම් අනුතක් දෙය ඇතැයි සැලකිය හැකි. මෙම සියලු රූ සටහන් තුළින් ආදිමානවයාගේ ජීවන රටාව පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්න පුළුවන්. ශෛලිය හා ක්‍රමශිල්ප. ප්‍රාකෛතිහාසික ගුහාවල සිතුවම් කරණයේ යෙදුණු ඇඟිල්ලෙන්, එහෙමත් නැත්නම් අඟතලා සකස් කරගත් රළු කෝටු කැබිල්ලකින්. පසුව ඇතැම් සිතුවම් වර්ණ පදාස වලින් පුරවල තියෙනවා. මේට සාක්ෂි වශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ දොරවකලෙන හඳුනා ගන්න පුළුවන්. සමස්තයක් ලෙස ප්‍රාකෛතිහාසික සිතුවම් අධ්‍යයනය කිරීමේදී සිතුවම් නිර්මාණය සඳහා යොදාගෙන ඇති ශිල්ප ක්‍රම හතරක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි රේඛා චිත්‍ර, දෙවෙනි එක සායම් තැවරීමේ චිත්‍ර, තුන්වෙනි එක සීරීමේ රූප මතු කිරීමේ ක්‍රමය අපි උත්තීරණය කියලා කියනවා. හතරවෙනි එක තමයි මුද්‍රා තබන ලද අත්සලකුණු. අපි දැන් යමු වර්ණ මාධ්‍ය. ශ්‍රී ලංකාවේ හමුවන ප්‍රාකෛතිහාසික චිත්‍ර වර්ණ කිරීමේදී බහුලව භාවිතා කරන ලද වර්ණ වන්නේ සුදු, අළු, අඳුරු රතු, කහ, කළු යන වර්ණ. මෙහිදී කළු වර්ණය සඳහා අඟුරු, රතු වර්ණය සඳහා රතු හිරියල්, කහ වර්ණය සඳහා කහ හිරියල් හා සුදු වර්ණය සඳහා මකුළු මැටි මෙන්ම කිරි මැටිද යොදාගෙන තියෙනවා. මේට අමතරව සත්වලේ බැලියම් වර්ගද වර්ණ කිරීම සඳහා භාවිතා කරලා තියෙනවා. හරි, අපි දැන් බලමු අපට අධ්‍යයනය කිරීමට තිබෙන ගුහා සිතුවම් මොනවද කියලා. මුලින්ම තන්තිරිමලේ දෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය නිකවව වයඹ දෙසට මල්වතුය ආසන්නයේ පිහිටා ඇති මෙම ගුහාව 1959 වසරේදී නිකොලස් විසින් සොයාගෙන තියෙනවා. මෙහි ඇති සිතුවම් අතර කාගෙත් වැඩි අවධානයට ලක් වූ සිතුවමක් ලෙස සත්වයකු පිට මත සිටින මිනිස් රුව හඳුනා ගන්න පුළුවන්. මේට අමතරව මුවෙකු යැයි අනුමාන කරන සත්වයකු සමග සිටින මිනිසා, මිනිසා සහ සත්ව රූප, දුන්නක් සහිතව සිටින මිනිසා, දුවන මිනිස්සු, කලගොයා, කණ්ඩායම් සම්පින්දනය, ඒ වගේම විවිධ සංකේතද මෙම ගුහාවෙන් දැක ගන්න පුළුවන්. අපි ඊළඟට යමු බෙල්ලෑව දෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රදේශයට අයත් බිල්ලෑව දෙන 1910 දී ජෝන් ස්ටීල් විසින් සොයාගෙන තියෙනවා. මෙහි විශේෂත්වය වන්නේ බහුමාධ්‍ය සිතුවම් හමුවීමයි. මෙහි ඇති සිතුවම් ලෙස මොල්ලිය සහිත ගරුව, කොටුවක් තුළ මිනිස් රූප, සත්ව කුපිට යන මිනිසා යන සිතුවම් දැක ගන්න පුළුවන්.
අපි ඊළඟට යමු දොරවක දෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙරිගල් කෝරළයේ දොරවක ගමේ පිහිටි මෙම ලෙන 1919 වසරේදී බ්‍රවුනින් විසින් සොයාගෙන තියෙනවා. රේඛා සීරේම් යන ක්‍රම දෙකටම සිතුවම් ඇඳීමෙහි ඇති ඇතා සහ ඇත්තට වන සිතුවම කාගේත් වැඩි අවධානයට ලක් වූ සිතුවමක්. ඊට අමතරව මාළුවා සහ මිනිස් රූප විවිධ සංකේත රාශියක් මෙම ගුහාවෙන් හඳුන්වන්න පුළුවන්. අපි අවසාන වශයෙන් යනවා වෙට්ටුම්බගල රෙන්ට. මොනරාගල දිස්ත්‍රික්කයේ සියමලාණ්ඩුව ප්‍රදේශයේ කිව්ලේයාය ගමේ පිහිටි මෙම රෙනේ මානවරු සත්තුරු මෙන්ම ජාමිතික රූප රැස්සක් හඳුනා ගන්න පුළුවන්. මෙහි සත්තු රූප අතර අලි රූප බහුලව හඳුනා ගන්න පුළුවන්. මෙහි ඇති විශේෂ සිතුවමක් ලෙස දළ දෙකක් සහිත ඇත් පැටවා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි ඇතැම් වර්ණ තවත් වර්ණයකට මිශ්‍ර වී තිබීම. ඒ වගේම වර්ණ ඝනකම් ලෙසට යොදා තිබීම. මෙහිට අමතරව දුන්නහා ඊතලය මොයකුගේ රුවක් හා සංකේත රූප රැස්සක් මෙම ගුහාවෙන්ද හඳුනා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මෙතෙක් අපි දුටු ප්‍රාග් ඓතිහාසික සිතුවම්වල පොදු ලක්ෂණ මොනවද කියලා. පරිසරයේ සොයාගත් ස්වභාවික වර්ණ භාවිතා කර තිබීම, තනි රූප හා යුගල රූප වශයෙන් සිතුවම් ඇතිවීම, සරල හැඩතල භාවිතයෙන් රූප සංකේතාත්මකව ඇඳීම, ඒ වගේම මිනිස් හා සත්ත්ව රූප වලට අමතරව වෙනත් ජාමිතික හා සංකේත යොදා ගැනීම. මේ තමයි මේ සිතුවම්වල පොදු ලක්ෂණ. හොඳයි. අද අපි කතා කළේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් කලාව. අපි ඊළඟ වීඩියෝවෙන් යුරෝප ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම් සොයා යමු. දුවල පුතාල හැමෝටම සුබ දවසක්.